අයිබෝවන් ඉතාමත්ම ආදරයෙන් මේ උදෑසන අපි ඔබව හමුවට එනවා ජීවිතයට ඉඩ දෙන්න සිරස ටීවී තුලින් ඉතින් අද දවසේදී ඔබ කවුරුත් නොදන්න හැබැයි දැනගෙන හිටියත් ඒ කියන්නේ වැඩි හිතන්නේ නැති ඔබට විශේෂ වූ දෙයක් ගැන කතා බහ කරන්නයි සූදානම ඒ වෙනුවෙන් අපි ඉතාමත්ම ආදරයෙන් විශේෂ වෛද්‍යතුමෙකුට කතා කළා විශේෂත්වය ගැනත් කියන්න ඕනේ අපේ ඩොක්ටර් ගැන ඒ තමයි යුද හමුදා රෝහලේ විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ලුතිනන් කර්නල් කවින්ද රාජපක්ෂ වෛද්‍යතුමනි අයිබන් ඩොක්ටර් අයිබන් ආදරෙන් පිළිගන්නවා ඉතින් මේ මොහොතේදී අපි මතක් කරනවා විශේෂයෙන්ම එදිනෙදා ජීවිතය තුළදී අපේ ජීවිතේ සමහර වෙලාවට විවිධ අනතුරු සිදු වෙනවා හැබැයි මේ අනතුරු වලින් අපි එක ගණන් ගන්නේ නැතුව ටික කාලයක් ගිහිල්ලා ඔහෙ මේක හරියාවි අපේ මේ ලප කැලල් එහෙමම තියේවි යම් යම් ලප කැලල් ඇති වුනාම පිච්චීම් ඇති වුනාම අපි ඒවා එච්චර ගණන් ගන්නේ නැහැ ඒක හරියයි කියලා හිතනවා හැබැයි ඒ වෙනුවෙන් තමයි දැන් ඔබතුමා ඉන්නේ විශේෂත්වයකුත් තියෙනවා ඩොක්ටර් කෙනෙක් කියද්දි අපේ යුද හමුදා රෝහලේ විශේෂඥ වෛද්‍යතුමා ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යතුමා එතකොට මේ ත්‍රිවිධ හමුදාවටම ඉන්න එකම ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යතුමන් තමයි මේ ඉන්නේ. හරි අමාරුවෙන් අද දවසේ අපි ඔබතුමන්ට මේ අපේ සභාවට අරගෙන ආවේ ජීවිතේට ඉඩ දෙන්න වැඩසටහනට මේ මොහොම කාර්යබහුලයි. ඉතින් කොහොමද ඩොක්ටර් සපදුක්? වැඩ කරගෙන යනවා. හඳින් ඉන්නවා. ඩොක්ටර් මුලින්ම අපි දැනගන්න කැමතියි මේ ප්ලාස්ටික් සත්කම් කියන දේවල් ගැන කතා බහ කරාම ප්ලාස්ටික් සත්කම් කියලා කිව්වම ඉස්සරහම මුලට එන්නේ ප්ලාස්ටික්. ප්ලාස්ටික් සත්කම් සහ ප්ලාස්ටික් අතර මොකද්ද තියෙන සම්බන්ධය? මම සමන්ති ඒක ගොඩක් දෙනෙක් අතර මහා ප්‍රශ්නයක්. ප්ලාස්ටික් සත්කම් වලදී අපි ප්ලාස්ටික් භාවිතය කරනවා කියන එක නෙමෙයි එකෙන් අදහස් කරන්නේ. ප්ලාස්ටිකස් කියන්නේ අතරම ග්‍රීක භාෂාවෙන් එන වචනයක්. ඒක කියන්නේ ව්‍යුහය හා ක්‍රියාකාරීත්ව ගොඩනැගීම. එතකොට ඒකට සම්බන්ධ ශල්‍ය වෛද්‍ය විද්‍යාව තමයි අපි දැන් අඳුරන්නේ ප්ලාස්ටික් සර්ජරි කියලා. ඒකෙන් නැතුව අපි පාවිච්චි කරන ප්ලාස්ටික් කියන එක නෙමෙයි මොකද දැන් ප්ලාස්ටික් සර්ජරි පටන් ගත්තේ ලෝකේ ප්ලාස්ටික් හොයාගන්නත් කලින්. ඒ කියන්නේ ඉස්සර ක්‍රිස්තු පූර්ව 600 ඉඳලම ඉන්දියාවේ ඉඳලා තියෙන සුශ්‍රුත කියලා වෛද්‍යතුමෙක් ශල්‍ය වෛද්‍යතුමෙක් එතුමා තමයි මුලින්ම ප්ලාස්ටික් ශල්‍ය ඔපරේෂන්ස් පටන් ගන්න තියෙන්නේ. එතකොට ලෝකේ ප්ලාස්ටික් තිබුණේ නැහැ. ඒකෙන්ද මේකත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ අතරම අර ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය කියන්නේ අර හේතුව මත තමයි. ඒ නමත් එක්ක ගැලපෙන්නේ. හොඳයි. ඩොක්ටර් එහෙමනම් දැන් මේ මොහොතේදී අපි ආරාධනා කරනවා ජීවිතයට ඉඩ දෙන්න සිරස ටීවී තුලින් අරමන ඔබට 011 4 33 44 44 අපේ දුරකථන අංකය තියෙනවා. ඒ වගේම 011 4 33 44 66 මේ අංක දෙකට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් කතා බහ කරන්න පුළුවන්කම තියෙනවා. අපේ ඩොක්ටර්ගෙන් මේ ප්ලාස්ටික් සත්කම් පිළිබඳව කතා බහ කරන්නේ අද දවසේ ඒ සම්බන්ධ ගැටලු තියෙනවා නම් අපි කතා බහ කරමු. එතකොට ඩොක්ටර් මේ යුද හමුදා රෝහලේ රාජකාරී කටයුතු කරන අපේ ඩොක්ටර් ගැන දැනගන්න මේ යුද හමුදා රෝහල ගැනත් බොහොම විශේෂ දේවල් ඔබතුමා ළඟ තියෙනවා කියන්නේ? ඇත්තටම අපේ යුද හමුදා රෝහලේ තමයි දැන් ලංකාවේ තියෙන ලොකුම ප්ලාස්ටික් ශල්‍ය තියෙන්නේ. පරිශ්‍රයේ තියෙන්නේ. ඒ කියන්නේ අපේ යුද හමුදා රෝහලේ ඇඳවල 68කින් යුක්ත විශේෂ ප්ලාස්ටික් වාට්වක් තියෙනවා. ඒතර විශේෂ මොඩියුලර් ටයිප් තියටර්ස් කියලා කියනවා. ජර්මන් තාක්ෂණයේ ප්‍රවේශ ප්ලාස්ටික් ශල්‍ය විද්‍යාවටම හදපු තියටර්ස් උත් තියෙනවා. දැන් වෙන රජයේ රෝහලකවත් ඒ වගේ පහසුකම් දැනට නැහැ. අපි ඉතින් යුද හමුදා රෝහලේ සේවය කරන උදවියටත් ඒගොල්ලන්ගේ පවුලේ උදවියටත් එකෙන් පහසුකම් ලබා දෙනවා. ඊට අමතරව ඔයා කිව්වා වගේ දැන් ගුවන් හමුදාවේ නාවික හමුදාවේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරු නැහැ. ඉතින් ඒකින්ද ඒ හමුදාවල නියුක්ත කට්ටියත් අපිට ලැබෙනවා ශල්‍යකර්ම කරගන්න. හොඳයි. ඩොක්ටර් ඔබතුමාගෙන් අපි ඒ වගේ මේ විස්තරත් එක්කම දැනගන්න කැමතියි තවත් විශේෂ දෙයක්. දැන් ඇත්තටම මේ ප්ලාස්ටික් සත්කම් කියන කාරණාව මේ සත්කම් කරන්න විවිධ වූ ක්ෂේත්‍ර තියෙනවද? නැත්තම් මේ ඕනම කෙනෙකුට අපි අහලා තියෙන ගොඩක් වෙලාවට රූපලාවන්‍යයට තමයි මේ ප්ලාස්ටික් සත්කම් භාවිතා කරන්නේ කියලා. නමුත් එදිනෙදා ජීවිතය තුළ ප්ලාස්ටික් සත්කම් භාවිතා කරන්න ප්ලාස්ටික් සත්කමකට කෙනෙක් යොමු වෙන්න ඕන අවශ්‍යතාවයන් ඒ අවස්ථාවන් මොනවද? ඔව් ඇත්තටම ප්ලාස්ටික් ශල්‍ය විද්‍යාව කියුවාම ශල්‍ය වෛද්‍ය විද්‍යාව තියෙන පුළුල්ම පරසයක් තියෙන විශේෂ විද්‍යාවක්. මොකද අපි බබෙක් ඉපදිච්ච දවස් ඉඳලා කෙනෙක් මරණය දක්ම ප්ලාස්ටික් සත්කම් වලට භාජනය කරන අවස්ථා තියෙනවා. ඒ වගේම අපේ ඇඟ ගත්තොත් යටිපතුලේ සිට හිස දක්වාම අපි ප්ලාස්ටික් සත්කම් තියෙනවා.
ඉතින් ගෑනු පිරිමි ભેදයක් නැහැ. ඒ ගත්තාම හැම අවස්ථාවකදීම ප්ලාස්ටික් සැත්කම් අවශ්‍ය වෙන අවස්ථා තියෙනවා. ඕන පුංචි උදාහරණයක් කියන්න. දැන් අපි උපත්යෙන්ම බබෙක් හම්බ වෙනකොට යම්කිසි විකෘතිතා තියෙන්න පුළුවන්. තල් බෙදිලා හරි තොල බෙදිලා හරි නැත්නම් කණක් නැතුව හරි නහය වෙනසක් ඇඟිලි බද්ධ වෙලා ඒ වගේ අවස්ථාවකදී අපිට ප්ලාස්ටික් සැත්කම් වලින් ඒවා විරූපීතත්ව නිරූපීතත්ව වලට පත් කරන්න පුළුවන්. ඉතින් ඒක ප්ලෑන් කරලා ඒ විදිහට කරාම ඒ ළමයා ලොකු වෙනකොට අර දුබලතා එකක්වත් නැති වෙන විදිහට අපිට හදන්න පුළුවන්. හොඳයි. ඒ වගේම තවත් මං හිතන්නේ ක්ෂේත්‍ර ගණනාවක් ඇති. දැන් ඔය රියානතුරු වගේ දේවල් හදිසි අනතුරු වගේ දේවල් ડોක්ටර් අපිට දුරකතන ඇමතුමක් තියෙනවා මේ මොහොතේදී අපි කතා බහ කරලා බලමු මොකද්ද මේ ගැටලුව කියලා මේ මොහොතේදී සම්බන්ධ වෙනවා අපේ සහෝදරියක් අයිබෝන් සුබ දැසනක් मत දැන් ගෙදර ගිහිම හදිසිය වල පිළිසිල් දෙනවනේ. ඔව්. ඒ වගේ අපි පාවිච්චි කරන්නේ කොමාරිකානේ. ඉතින් මේ කොමාරික අපිව ගෑවට මොකදින් ප්‍රශ්නයක් තියනවාද කියලා දැනගන්න මේක. ඔව්. ඒ වගේ ආලේපණය කරන්නේ ඒකෙන් අපි ඒ තුවාලය කන්ටමිනේට් කරනවා එතකොට ඒක වෙන පුළුවන් ආසාදනය වෙන පුළුවන් පැසවන්න පුළුවන් අවස්ථා වැඩි වෙනවා ඒක හින්දා අපි සාමාන්‍යයෙන් ගෙදරදොරේ භාවිත කරන කොමාරිකා විතර නෙවෙයි තන සමහර කට්ටිය ආලේප කරනවා ටූත් පේස්ට් එතකොට වෙන වෙන විකල්ප දේවල් ගෙදරදොරේ තියෙනවා ඒ කිසිම දෙයක් ආලේප නොකර අපි සාමාන්‍යයෙන් කියන්නේ වතුරට පැය භාගයක් විතර ගලන වතුරට ඒ කොටස පිච්චිච්ච කොටස අල්ලන් ඉන්න කියලා දැවිල්ල ගතිය නැති වෙනකම් ඊට පස්ව පිරිසිදු අර පොලිතින් එකකින් හරි අපි ක්ලීන් ෆිල්ම් කියලා ගන්න ඔය අපි කැම උතන්න ගන්න ඒ වගේකින් වහගෙන රෝහලක් විතර ගන්නව නම් වැදගත් මොකද අපි සාමාන්‍යයෙන් පිලිස්සුම් තුවාලයක් සුද්ධ කරන්නේ පවිත්‍ර කරන්නේ ශල්‍යගාරයක් ඇතුළතදී ඒ කියන්නේ ජීවාණු හරණය කරපු වටපිටාවක එතකොට ඒකට කන්ටමිනේට් වෙන්න තියෙන අවස්ථාව නැති වෙනවා ඒකින්ද මම සාමාන්‍යයෙන් කැමති කිසිම දෙයක් ගෙදර දොරේ ආලේපණය නොකර වතුර විතරක් අල්ලන් ඉඳලා රෝහලක් විතර අගෙන යනවා. ඩොක්ටර් දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙම කරා කියලාම මේක වේදනාව අඩු වෙනවද නැත්නම් අපි පරක්කු වෙන තරමට අපේ තුවාලය තවත් වැඩි වෙයිද උඩුතුවයිද ඒ වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඔව් දැන් ඒකෙදි හොඳ ප්‍රශ්නයක් සරමන්දි මොකද ඒක අපි පිච්චිච්ච වෙලාවට ඒ පිච්චිච්ච උණුසුම ඇඟේ තියෙනවා. ඉතින් අපි බලන්න ඕනේ ඒ වෙලාවේ රෝහලක් විතර රැගෙන යෑමට හදිස් වීම නෙවෙයි. අර පිච්චෙන ගතිය ඇඟෙන් තුරන් කිරීමට. ඒකට අපි කරන්න ඕනේ මම කිව්වා වගේ වතුරට අල්ලන් හිටියාම ඒක පිච්චිච්ච රසණය අඩු වෙනවා. තවදුරටත් පිච්චීම හින්දා වෙන්න පුළුවන් හානිය එතකොට අවම වෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් පිච්චීම් එක එක වර්ග තියෙනවා. සුපර්ෆිෂල්, ඩීප්, ෆුල් තික්නස්. ඉතින් ඒ වගේ ඒ ඊළඟ ස්ටේජ් එකට යන එක වළක්වන එකෙන්. ඒතර සුපර්ෆිෂල් කියන්නේ මත පිට පමණක් පිලිස්සීමක් අපිට රැක ගන්න පුළුවන්. ඒකේ आउटकम එකත් ගොඩක් හොඳයි. එතකොට කැලල් හිටින්නේ නැහැ. සාමාන්‍ය විදිහට හොඳ වෙනවා. ඒකයි ස්පිරිතාලකට රෝහලකට රැගෙනීමේ මේ වැදගත්කම වෙන්නේ. එතකොට අපි අර ආලේපන නෙවෙයි අපි සුද්ධ කරලා ඒක අවශ්‍ය විදිහට නිස්පරිදි මේක කරලා ඒකට දානවා අපි ආවරණයක්. ඒ ආවරණේ සාමාන්‍යයෙන් සතියක් දෙකක් තියෙනවා. එතකොට ඒක ගලවනකොට පිලිස්සීම හොඳ වෙලා. ගොඩක් දුරට සුපර්ෆිෂල් කියන්නේ අඩු පිලිස්සීම නම් එතකොට අපර හැමදාම අපිට වේදනාව විඳගෙන එක එක ආලේපන ගගා ඉන්න ඕනේ නැහැ. ඉස්සර කාලේ අපි හැම කරා. ඒනවා දැන් එහෙම කරන්න අවස්ථාවක් නැහැ. එක ඩ්‍රෙසින් එකකින් තුවාලේ සිරසියක් හොඳ වෙනවා. හොඳයි. තාමත්ම වැදගත් කරනවා ඔබතුමා මතක් කළේ. ඒ වගේම ડોක්ටර් ඔබතුමාගෙන් දැනගන්න කැමතියි දැන් ඔබතුමා කිව්වා අර මේ ප්ලාස්ටික් සත්කම් කරන එක එක ක්ෂේත්‍ර තියෙනවා. උපතේ සිටමන ආබාධ තියෙනවා. ඒ වගේම දැන් අර කිව්වා වගේ සමහර වෙලාවට පිලිස්සීම් තත්වයන්ගෙන් ඒත් එක්කම තවත් මොන වගේ අවස්ථාවලද ડોක්ටර් මේ ප්ලාස්ටික් සත්කම් අපිට අවශ්‍ය වන්නේ. ඔව්. අපි දැන් පුළුල් අපිට දෙකට බෙදන්න පුළුවන් ප්ලාස්ටික් සත්කම් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අතුරු අනතුරු සම්බන්ධව ඇති වෙන දේවල් සහ අනතුරු
වලින් තොරව හදිනවා. අනතුරු වල තමයි පිලිස්සීම් වෙන්නේ. එතකොට රියා අනතුරු වලින් වෙනවා. කාර්මික අනතුරු වලින් වෙනවා. ඊට අමතරව අපි කල හොලාල නැත්තම් ගහ ගැනීම නැත්තම් රණ්ඩු දබර වලින් වෙනවා. රණ්ඩු දබර වලින් වෙනවා. ඔය ඔක්කොම අනතුරු නිසා ඇතිවන ව්‍යාකූලතා. ඔව්. ඉතින් ඒක අපිට වෙනම ප්ලාස්ටික් සත්කම් වලින් निराकरण करने पुलों हदान पुलों इट आमतौर पर ना अनुतुरु नोह नेतु है फिलिका संबंध है इतने कोटे रूपोलावानी संबंध है इट आमतौर पर एक अन्य याम किसी सत्कम के पासु हरी मुखाखरी उपातीम तिबिच विनसा कपिटे अलुत विन विधियों का हदागन नोना ये वा अनुतुर किंतने देना नहीं अभी इट සාමාන්‍ය පිටු විදිහට ඒව වුණත් අපිට වෙනස් කරන්න පුළුවන්. හරිම වටිනවා මේ කතාබහ. මේ වෙලාවේ සිරස ටීවී නරඹන ඔබට ආරාධනා කරනවා කතාබහ කරන්න ඔබටත් ගැටලුවක් තියෙනවා නම් 0114 344 46 46 අරගෙන ඔබට ඉතාමත්ම වැදගත් වෙන කාරණාව ගැන කතාබහ කරන්න සූදානම්. සිරස ටීවී ජීවිතයට ඉඩ දෙන තුලින් टीवी जीवित दवस कथाबहराने प्लास्टिक शल्य कर्म्यान गण इधन युद्ध हमद रोहले विशेषज्ञ प्लास्टिक शल्य वाद लुथन कर्नल खवींद्र राजपक्ष वायद्य तो मान्य कथमाय मे कथाबह अत दवसे डॉक्टर डॉक्टर संधान खला मे पुंची दारू इन मे विना व्यक्ति गुड़ा कमल मे विना जीवित दिन बालन पुंची दारू उपत्ति सिटम संहार वेला पुंची पुंची अड़पाड़े උපදීන ඇඟිලි සම්බන්ධයෙන් ගත්තත් ඒ වගේම සමහර වෙලාවට කන නාසය මේ වගේ දේවල් ඩොක්ටර් මේ ප්ලාස්ටික් ශල්‍ය කර්මයකින් නැත්නම් ප්ලාස්ටික් සර්ජරි එකකින් හදන්න පුළුවන්කම තියනවාද පුළුවන් සර් ඒකේ සම්බන්ධයෙන් ඇත්තටම එක හරි සංවේදී කාරණාවක් දැන් අපිට ගොඩක් පුංචි බබාලා ඉපදිච්ච ගමන් අරන් එනවා සමහර වෙලාවට ඒගොල්ලන්ගේ ඒ යුවලේ දෙමව්පියන්ටවත් ඒ බබා පෙන්වලා නැහැ මොකද ඒගොල්ලෝ ආස නැහැ ඒතකොට ඒක හිතන හින්දා हेम एवं दंग अभी प्लास्टिक शल्य वैद्युटिट बाहि एन व्याकूलता विरूपिता ओ ने कपीट हदन पुलवांग एवगे अंग अभ्यंतरे विनस्कम तीन पुलवांग एवं विनम विशेष लम शल्य वैद्युगुल तर बाहि विशेषम सुलभ दखने दिवे अंगिली सामकुराट विकृत उम्मेकड़ बाध्यवेला तीन पुलवांग वैपुर अंगिली तीन पुलवांग නැත්තං ඇඟිලි ඇද වෙලා තියෙන්න පුළුවන් ඒ වගේ අකුළු හරි අතේ හරි ඊට අමතරව මුහුණේ කනක් නැතුවෙන් ඉපදින්න පුළුවන් නැත්තං කන තියෙන කන අනිත් කනත් එක්ක වෙනස් වෙන්න පුළුවන් නැත්තං තොල බෙදිලා හරි තල්ල බෙදිලා හරි අපි ක්ලිෆ් ෆ්ලිප් ක්ලිෆ් පැලට් කියන එහෙම නැතුව තව ඊට අමතරව මුළු උඩ බාහුවෙම වෙනස්කම් තියෙන්න පුළුවන් ඇද වෙලා වගේ ඉතින් ඒ ගොඩක් ඒවා අපිට දකින්නවා මේ වෙලාවේ දකින්න පුළුවන් හදන් ඒ කියන්නේ අපිට ඒවා එකපාරින් වෙන කරන්න බෑ දැන් ඔය චාරූපල පේන විදිහට දැන් දැන් මේක නම් ඇත්තටම ලොකු කෙනෙක් එකක් ඇඟිල්ලක් එයාගේ නැති වෙලා ඊට පස්සේ අපි ඒකට ඇඟිල්ලක් දබර ඇඟිල්ල මහපඩ ඇඟිල්ල හැටියට හදපු අවස්ථාවක් තමයි ඊළඟ චාරූපල මම හිතන්නේ පෙන්නයි ක්‍රියාකාරීත්වය දෙන විදිහටම අපි හදලා තිනවා දැන් මේ අවිල්ලයි වගේ තව පටක බද්ධ කිරීමක් අපි මම හිතන්නේ ඉස්සරහට එක ගැන කතා කරනවා මේ වගේ ඕනෑම අවස්ථාවකදී ඩොක්ටර් ඔබතුමා සදාහන් කරන විදිහට ඇත්තටම මේ ගැන ගොඩක් දෙනෙක් දැනුවත් වෙලා නැහැ කියලාත් හිතෙනවා ඩොක්ටර් මේ වෙලාවේ අපිට දුරකථන ඇමතුමක් තියෙන මනෝරි අනුරාධපුරේ සිට ගැටලුවක් තියෙනවා වගේ අයබෝන් මනෝරි අයබෝන් අයබෝන් කියන්න ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න මම ප්‍රශ්නේ ඩොක්ටර් කැන්සර් එකක් හින්දා මගේ බ්‍රෙස්ට් එක අයින් කරාට පස්සේ කාලෙකට මට පුළුවන් ද ආපහු සති කිරීමක් හරි එහෙම නැත්නම් නිකන් බද්ධ කිරීමක් හරි මොනා හරි කරන්න හැබැයි මේක කාලෙකට කලින් වෙච්ච දෙයක් කොච්චර කාලෙකට කලින්ද මනෝරි අවුරුදු 4ක් වගේ මෙහෙමයි පුළුවන් දැන් අපි සාමාන්‍යයෙන් පියුරු පිළිකාවක් ආපහු යතදත්තට පියුරක් සාදන වෙලාවට ක්‍රම දෙකකට කරනවා දැන් කැන්සර් එකේ ස්ටේජ් එක අනුව
स्टेज वन टू एक मूलावस्था कैंसर ना अभी एवस्था में प्यूर अयंकर अवस्था में अपने पुलवांग प्यूर सदा दें तो अभी प्यूर हदंड गुड़ा क्रम तीन उदाहरण की होती बडे तमंगे में बडे याटकुट से उदर तीन मेद सहित पटक भावचकर हमत्ते इतकोट बड़ा प्लस नेता इम्प्लांट्स सिंथेटिक इम्प्लांट प्यूर खदान पुलवा इवन पिटिपस्थिंग अपने मांसपेशी अरगे हदान क्रम गुडक तीन तो रोगी आट सुदुसुम विधियात में अभी ये तोरगा अत कथा कर लाइन कीपदने कपेकूला कथा कर लाटम अवश्य देता में कराने यह मतलब मनो यहुआ पहुला दनांग नोगी पुलवा ने कैंसर का स्टेज पहुच्च परक वेन पुलवा हेम आगे अभी सामान्य पास आप हदान पुलवा इतकोड़ा अर क्रम वेद पावचकराने अब इतने अभी बला पिलिकाव आप अवृद्धा आवे नहे पिलिकाव सूवेला इतकोट अभी बयान करान पुलवा अरे स्टेज बहुनाम प्रश्न तीन पिलिकाव आप एंड तीन चांस तीन पड़ी एक वेला अभी यार हदने वतुर पिलिका आवती एक अवृद्ध पास इतने आट कीमोथेरपी विक्रीन करला इवरला हट में हों पास पटक सामान पास अभी हदन पुलवा अरे डॉक्टर मे थवा तब दुर्कथन लवेनो पिलियांदल कृषांत आई भवन गेटल पात करवा कृषांत प्रश्न अभी कलली वेल्ट गुड़ा क्रम तीन अत्र प्रश्न उत्तर तीन करें पुलवांग एक मट दिंकन पुलवांग यागे प्रश्न हरीट में दिन पुलवल वशं किंग कलली वेल्ट अभी कलली समहार की इंजक्षन गहला एक इलिप्ला तीन फ्लैट पैतली कल पेर नति पुलवा अभी हाई एक मतदान संबंधी कवदा कलला मकंड बै पुलवांग प्लास्टिक साल अवम करने का एक अपीट नोटिस नति करने का दंग उदाहरण मुहुने प्रशांत की मुहुने पेन कल अपीट पुल हांग अपीट पुल अयंकर ऑपरेशन के अयंकर या पेन मेम हों पेन इतर का बल पेन इवागे एक शेडो लाइन वेटेन अदान पुलवांग एम अभी पुलवांग एक विकल्प एक अदीला तीन मून विकृति तीन समर के लिए अकेले इतना अह पत्र अदेन पुलवांग नह पत्र अदेन पुलवांग एवागे अभी विशेष प्लास्टिक के लगे सैट प्लास्टिक ऑपरेशन करना एव यथात्र मून ये पत् कर डॉक्टर එතකොට ඇත්තටම කියනවා නම් ගොඩක් වෙලාවට මේ තාරුණයේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මූණේ ඔය එන කැළලි කියන දේවල්. ඔබතුමා සඳහන් කරා වගේම ඒවා යථා තත්ත්වයට යම් තාක් දුරකට පත් කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම එයාගේ තියෙන තත්ත්වය වැඩිය හොඳ තත්ත්වයකට අපිට පත් කරන්න පුළුවන්. හොඳයි. ඒ වගේම ඩොක්ටර් මේ අපි කතා බහ කරමින් හිටියේ දැන් පුංචි දරුවන් පිළිබඳව. අපි එතනින් චුට්ටක් ඉදිරියට ගියොත් අර පිළිකා රෝග තත්ත්වයන් ගැන කතා බහ කරද්දී දැන් ලංකාවේ වැඩිපුරම කාන්තාවන්ට වැළඳෙන පිළිකා රෝග තත්ත්වෙන් තමයි මේ පීරු පිළිකා කියලා කියන්නේ. ඒ නිසාම බොහෝ වෙලාවට මේ මෙවැනි පිළිකා තත්ත්වයක් ආවට පස්සේ කාන්තාවන් මානසිකව ඉතාමත්ම විශාල පීඩාවකට පත් වෙනවා විශේෂයෙන්ම තරුණ වයසින් කෙනෙක් නම්. ඇත්තටම එවැනි තැනකදී මේ මනසත් සුවපත් කරන්න ප්ලාස්ටික් සත්කම් ප්‍රයෝගී වෙනවා. අනිවාර්යයෙන්ම දැන් ඇත්තටම පිළිකාවක් කියන එකත් ලොකු බරක් පිළිකාව කියලා දැනගත්ත ගමන් ඒ රෝගියා විතරක් නෙමෙයි රෝගියාගේ පවුලේ උදවියයි දාන්න අඳුර නැහැ හැමෝම කම්පාවට පත් වෙනවා. ඉතින් එතකොට ඒ රෝගියා ඉන්නේ අඩුම මානසික තත්යකට. ඒතර ඒ අතරතුර දැන් විශේෂයෙන් කාන්තාවකට පියුරු දෙකකින් එකක් අයින් වුණා කියන එකත් ලොකු සංකූලතාවයක්. එතකොට හිතට බරක්. ඉතින් අපිට පුළුවන් එතකොට ඒ කොටසම අයින් කළ දෙන්න පියුරක් හදලා දෙන එකෙන්. ඩොක්ටර් පුංචි විරාමයක් අරගෙන අපි ඔය ගැන කතා බහ කරමු හොඳටම. जीवित
හමුදා රෝහලේ විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ලොතිනන් කර්නල් කවින්ද රාජපක්ෂ වෛද්‍යතුමන් එක්කයි අද දවසේදී කතා බහ කරන්නේ මේ ප්ලාස්ටික් සත්කම් පිළිබඳව. දැන් පිළිකා රෝගී තත්වයකට පත් වෙලා ඉන්නවනම් මේ විශේෂයෙන්ම පියුරු පිළිකාවන් ඔන්න අපේ ડોක්ටර් සඳහන් කළා ඉතමත් මේක මනසට අස්වැසිල්ලක් නේද ડોක්ටර්? ඔව්. ඉතින් ඒක තමයි අපි කීක හිටියත් සමන්ති දැන් ඒකෙදී අපි ගොඩක් දෙනෙක් එකතුලා තමයි පිළිකා රෝගියත් එක්ක සාකච්ඡා කරලා පිළිකාවට සම්බන්ධව ගත යුතු හොඳම ප්‍රතිකාර කරන ගමන්ම ඒකෙන් යථා තත්ත්වයට ඒ රෝගියාව පත් කරන්නත් අපි ඒ ගමම ප්ලෑන් එකක් හදනවා. ඒතකොට සමහරක් අයට අපි ඒ වෙලාවෙම ඒකට ප්‍රතිකාර කරනවා. ඒ කියන්නේ පියුරු පිළිකාව ලෝ ග්‍රේඩ් නම් එහෙම නැත්නම් අපි ඉදිරියට ප්ලෑන් එකක් තියෙනවා. මේ අවුරුද්දකින් පස්සේ වයන්න. එතකොට අපි මේ වැදිත පියුරුක් හදලා දෙනවා. යම් අවස්ථාවලදී අපිට අනිත් පැත්තේ පියුරත් එතකොට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක පිළිකාවෙන් දෙකම අයින් කළා දෙකම හදන අවස්ථාවක් තියෙනවා. ඔව්. එතකොට අපිට ඔය මානසිකව තියෙන असहनय अमारुकम पीड़ने के लिए ये पिलिकाव संबंधी प्यूर अयंकू इक गणती पीड़ने अति कुल ඊට පස්සේ තියෙන පිළිකාවට සම්බන්ධව ප්‍රතිකාර ගැනීම පමණයි. ડોක්ටර් ඒ වගේම මේ මොහොතේදී අපිට දුරකථන ඇමතුමක් ලැබෙනවා මාතරින් සෙව්වන්දි. අයිබෝන්. අයිබෝන් සමන්ති කියන්නේ ගොඩක් සුපි මුලින්ම මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න අවස්ථාවක් හදලා දෙන්නට අපි අද ගොඩක් දේවල් දැනගත්තා. ඉතින් ડોක්ටර්ටත් ගොඩක් සුපි. ඉතින් ටීවී එකට මේ වගේ වැඩසටහන් කරනත් මගේ ප්‍රශ්න තමයි මට මේ බබාලා දෙන්නේ කින්නෝ. ඉතින් මේ බබාලා දෙන්න ටිකක් ලොකුයි අර එක කාලයක් ඉන්නත් පස්සේ බඩ ටිකක් අර ඉස්සර පිටිනට වැඩි නේ එයා කිස්සහට ආවා. ඉතින් ඒ කියන්නේ ඉබේට මෙරාවිට මට දැනගන්න ඕන ડોක්ටර්ගෙන් සම්බන්ධ මේක මේ ඔපරේෂන් එකක් කරන්න නැතුව අර කලින් පිටින වගේ සාමාන්‍ය තත්ත්වයකට පත් කරගන්න පුළුවන් කමක් තියෙනවා කියලා. ડોක්ටර් ඕක ඇත්තටම සෙව්වන් දිට විතර නෙමෙයි මම හිතන්නේ කාන්තාවන් මේ දරුවන් ඉන්න කාන්තාවන් බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. මේ උදරයේ ඉදිරියට නෙරායන. ඔව් විශේෂයෙන්ම බබාලා හම් වෙච්ච කාන්තාවකට අපි දැන් බබෙක් හම් වෙනකොට උදරයේ ඉදිරි බිත්තියම පළල් වෙනවා ප්‍රසාරණ වෙනවා. ඊට පස්සේ කවදාවත් 100%ක් තිබිච්ච තත්ත්වයට පත් වෙන්නේ නැහැ. එතකොට වැඩිපුර හමක් ඉතුරු වෙනවා වැඩිපුර බුරුල් භාවයක් ඇති වෙනවා. ඉතින් බබල දෙතුන් දෙනෙක් හම් වෙනකොට ඕක තව තව වැඩි වෙනවා. එතකොට ඒකට කෙටි පිළිතුරක් නැහැ මට. ඒ කියන්නේ කෙටි ක්‍රමයක් නැහැ ඒක හරිගස්සන්න. දැන් ඔය අපි තියෙන ඒ වගේ පේෂන්ට් කෙනෙක් කරාට පස්සේ කරන්න ඉස්සෙල්ලයි ඡායාරූප. එතකොට ශල්‍ය කර්මයක් මගින් තමයි අපිට ආයෙත් යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් බබාලා හම්බ වෙන්න කලින් තිබිච්ච විදිහටම. මොකද අර බුරුල් වෙච්ච ඒවා අපිට ආපහු ඔපරේෂන් කරලා තද කරලා මහන්න ඕනේ ඇතුලේ. ඊට පස්සේ ඒකට කැලල්ලක් එන්නේ නැහැ ඇත්තටම. කැලල්ලක් එන්නේ ගොඩාක් පහලින් ඒක වැහෙනවා ඇඳුමට. එතකොට අර ප්‍රසූතියට කලින් තිබිච්ච බඩම අපිට ලබා දෙන්න පුළුවන්. හැබැයි ඉතින් කෙටි විසඳුමක් නම් නැහැ. කටි විසඳුමක් නැහැ. ඔක තමයි ප්‍රශ්නේ. ડોක්ටර් තවත් විශේෂ දෙයක් ඔබතුමාගෙන් අපේ දැනගන්න කැමති මේ පටක බද්ධ කිරීම පිළිබඳව. ඒ වගේම ස්නායු සත්කම් සිදු කරන්නේ මේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන්ට. ඒ පිළිබඳව දැනගන්න කැමතියි. දැන් මම ඉස්සෙල්ල පටක බද්ධ ගැන කතා කරන්න ඕන නම් දැන් පටක බද්ධය කියන්නේ අපි අපේ යම් කිසි තැනක තියෙන ඉතින් උදාහරණයක් කියන්නේ අපි රියදන්තරක් වෙලා මෙතන කකුල කැඩෙනවා. එතකොට එතන පටක ගැලවිලා ඒවා පාරේ. එතකොට අපිට පටක නැහැ. අඩුවක් තියෙනවා. එතකොට අපි ඔක වහන්න විදිහක් නැහැ. එතකොට අපිට පුළුවන් ඒ රෝගියාගෙම වෙන කොටස් තැනකින් පිටෙන් වෙන්න පුළුවන්, අතෙන් වෙන්න පුළුවන්, කකුලේ තව මාංශ පේශියක් වෙන්න පුළුවන්. මේ පටක අරගෙන ලේනහරත් සමග අතෙන්ට බද්ධ කරන්න එතන තියෙන ලේනහර වලට. එතකොට වෙන තැනක තියෙන පටක අලුත් තැන ජීවනේ ලබන්නේ එතනින් දෙන ලේනහර වල සම්බන්ධතාවයෙන්. එතකොට පටක බද්ධයක් වෙන්නේ. එතකොට පුළුවන් අර තුවාලයක් ලොකු තුවාලයක් නම් ඒක වහන්න. නැත්තම් වෙන විදිහක් නැහැ අපිට. ඕකම අපි කරනවා පිළිකාවලටත්. දැන් විශාල පිළිකාවක් උදාහරණයක් කියනවා මුහුණේ හනුවත් එක්කම අපි අයින් කරනවා පිළිකාවක් ඉඳලා. එතකොට මුහුණේ පැත්තක්ම නැහැ. එතකොට අපිට පුළුවන් එයාගේ කකුලේ අස්තියක් සම්බන්ධ කරලා ලේනහරත් එක්ක වෙනම අරගෙන එයාට එතකොට කකුලට ප්‍රහාණියක් වෙන්නේ නැති වෙන විදිහට හැම අපේ අපි කවුරු හරි අපි මවපු කෙනා ස්පෙයා පාර්ට්ස් දීලා තියෙනවා අපිට ඇඟේ. ඉතින් අපිට පුළුවන් සමහරක් තැන් වලින් සමහරක් ඒවා එතෙන්ට හානියක් නොවන විදිහට ලබා ගන්න. හරි. ඉතින් ඒ ක්‍රම භාවිතා කරලා අපි ඒතර බද්ධ කරලා අරකේ පෙනුමයි ක්‍රියාකාරීත්වය ව්‍යුහයයි. ওই තුනම රිකන්ස්ට්‍රක්ෂන් කරන අය ප්‍රතිව්‍යුහගත කරන්න පුළුවන්. හරි. ડોක්ටර් මේ ඊළඟ මාතෘකාවට යන්න කලින් අපිට යාළුවෙක් ඉන්නවා මේ වෙලාවේ සදීපා නුවරින්. අයමන් සදීපා. සුබදැස්සනක්. හලෝ. මම රූපලාවන්‍ය ඉන්ජෙක්ෂන් එක ලබා ගත්තොත් මොකද වෙන්නේ
මේකෙන් අහිතකර බලපෑමක් අපිට තියෙනවද සහ පසුකාලීන හතුරු ආබාධයක් ඉන්න පුළුවන්ද මොකක් සම්බන්ධද ඉන්ජෙක්ෂන් එක ඔව් සදීප කියන්න මේ මොකක්ද ඉන්ජෙක්ෂන් එක මොකක් සම්බන්ධවද ඉන්ජෙක්ෂන් එකද බෝටොක්ස් ඉන්ජෙක්ෂන් එක හා බෝටොක්ස් බෝටොක්ස් කියලා කියන්නේ ඇත්තටම අපි මාංශ පේශී පැරලයිස් කරන්න ඒ කියන්නේ ක්‍රියා විරහිත කරන්න පාවිච්චි කරපු බෙහෙතක් ඉස්සරේ තමයිඳම අපි පාවිච්චි කරා වෙන වෙන දේවල්ට දැන් 2001 විතර ඉඳලා ලෝකේ පාවිච්චි කරනවා මුහුණේ තියෙන රැලි රැලි අපේ මුහුණ වල තියෙනවද නැහැ එතෙන්දී අපි ඒක කිසිම හානියක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් අපි ඒකෙන් මුළු මුහුණම පැරලයිස් කරන විදිහට මේ එන්නත් ලබා දෙන්නේ නැහැ උඩ තියෙන මාංශපේශි විතරක් පැරලයිස් කරනවා. එතකොට අර මුහුණ රැලි වලට තද වෙලා තියෙන එක බුරුල් වෙනවා. එතකොට මුහුණ අයන් කරා වගේ රැලි නැති වෙනවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මුහුණ ක්‍රියාකාරීත්වය නැති වෙනවා කියලා. මුහුණ එක්ස්ප්‍රෙෂන්ස් එතකොට එයා කතා කරනකොට ඇති වෙන වෙනස්කම් චලන ඒ හැම එකක්ම තියාගෙන තමයි කරන්නේ. ඒකෙන් එහෙම කිසිම හානියක් නැහැ. ඒක හැබැයි තාවකාලිකයි. මාස 4ක් මාස 6ක් විතර තමයි රඳා පවතින්නේ. ඒතර අවුරුදු දෙපාරක්වත් ඒ ඉන්ජෙක්ෂන්ස් ලබා ගන්න ඕනේ. හන්දයි ડોක්ටර් ඊළඟ ප්‍රශ්නෙත් අපි අර ටංකල් අහන්න ඕනේ මේ මොකද්ද මේ ස්නායු සම්බන්ධනේ දැන් ස්නායු සම්බන්ධව විශේෂඥවරු දෙකොටසක් ඉන්නා ඇත්තටම දැන් මොළයේ සහ සුෂුම්නාව සම්බන්ධ ඔපරේෂන් කරන්නේ ස්නායු ශල්‍ය වෛද්‍යවරු දැන් අපි ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරු කරනවා සුෂුම්නාවෙන් එළියට ආපු පෙරිෆෙරල් නර්ව්ස් ඒ කියන්නේ එළියේ තියෙන ස්නායු ඒතර විශේෂයෙන්ම දැන් අපි ගොඩාක් දුලබව දකින්න දෙයක් තමයි මේ රියානතුරු රියානතුරු හරි කලකෝහල වලින් අපි කඩු ඉලිසි පාවිච්චි කරනවා කියලා එතකොට යම් කිසි තීව්‍ර ඒ කියන්නේ ඇතුළටම කැපෙන අවස්ථාවක් තියෙනවා. එතකොට අපිට එතෙන්දී මාංශපේශී ලේනහර වලට අමතරව ස්නායු කැපෙනවා. ඉතින් එහෙම වුණාම අපිට ඒවා ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරු රිපෙයා කරනවා. සමහරක් වෙලාවට ඒක පහුවලා නම් ආවේ. දැන් ගොඩක් අය අපි ගැන දන්නේ නැතුව එන්නේ පහුවලා. අවුරුද්දක් දෙකක් ගිහිලා. එතකොට අපිට සෙකන්ඩරි ප්‍රොසීජර් දෙවන අධීර ක්‍රම තියෙනවා. ඒ ස්නායු වල වෙනුවට වෙන ස්නායු ලබා දෙන්න එතෙන්ද ක්‍රියා කරන්න. ඒ කියන්නේ රීවයරින් කරනවා වගේ. ගෙදරක් අලුතෙන් වයර් කරනවා වගේ අපි මේ පැත්තට අලුතෙන් වයර් දානවා වෙනත් ස්නායු භාවිත කරලා. දැන් අපි යුද හමුදාරුවහලේ මම අත්‍තර විශේෂ දෙයක් කරනවා. අපි අතේ ස්නායු තදවීම මම එතෙන්දී අපිට යුද හමුදාරුවහලේ විතර අතුරු ලංකාව දැනට මේක තියෙන්නේ. එන්ඩොස්කොපික් පොඩි හිල් සිදුරකින් ගිහිල්ලා ඔපරේෂන් කරන ක්‍රියා පිටපත අපිට තියෙනවා. ඉතින් එතකොට කිසිම කැපීමක් නැහැ. පොඩි සිදුරකින් තමයි ඔපරේෂන් එක කරන්නේ. එතකොට හැම ස්නායුවක්ම මුලින්ම අවතින් අතරම ගොඩක් හොඳයි අපිට ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන් ඒ විදිහට හොඳයි ડોක්ටර් මේ වෙලාවේ තවත් ගැටලුවක් අපිට යොමු වෙනවා අයිබෝවන් සුබදසනක් අයිබෝවන් ඔව් ගැටලුව සඳහන් කරන්න පුළුවන් ඔබ එනවද බාව ඔව් මේ මා ඔළුවේ මේ නලලේ හරියේ පොඩි කැලලක් ඇති වෙලා තියෙනවා මම ක්‍රීඩා කරද්දී ඉතින් ඒකේ මේ ටිකල් මාක් එක ලොකුවට තියෙනවා ඒක මේ යවන්න පුළුවන්ද ડોක්ටර් පුළුවන් යවන්න පුළුවන් කියන්නේ මෙහෙමයි ඒක අවම කරන්න පුළුවන් දැන් නලල කැලල විශේෂයෙන්ම නලල හරහට කැපුමක් වුණාම ඒක හිස් කබලතෙක්ම ගොඩක් වෙලාවට ගමන් කරනවා එතකොට අර නලල අපි නලල රැලි වැටෙන කරන මාංශපේශියත් වෙන් වෙනවා ඉතින් ඒ අවස්ථාවේදී ඔයාට කවුද ශල්‍ය කර්මයක් කළා මහවද කියලා මම දන්නේ නැහැ එහෙම වුණොත් ඉතින් ඒ මාංශපේශිය රිපෙයා කළා නැත්නම් අපිට ඒකත් රිපෙයා කරන්න වෙනවා නැත්නම් ඔයා එක්ස්ප්‍රෙෂන්ස් වෙනස් වෙනකොට එතන ලොකු වෙනසක් පේනවා ඉතින් ඔය කැලල්ල අපිට කැලල්ලට වැඩිය පේනෙන්නේ අර මාංශපේශිය වැඩ කරපු නැති එකේ වෙනසයි ඉතින් ඒකත් එක්ක හරක හැදුවා නම් ගොඩක් වෙලාවට මේ නල්ල හරහර නම් තියෙන්නේ ගොඩාක්ම පේන්නෙම නැති විදිහට හදන්න පුළුවන් හොඳයි ડોක්ටර් එතකොට තවත් මුචි ප්‍රශ්නයක් මට අහන්න තියෙනවා දැන් අපි එදිනෙදා ජීවිතයේ ගැන කතා බහ කරද්දී කාන්තාවන් විශේෂයෙන්ම මේ සාරිය තමයි අඳින රාජකාරී කටයුතු වලදී එතනදී යම් කිසි ගැටලුවක් ආවොත් කොහොමද මේ පිච්චීමක් වගේ ඇති වුණොත් කොහොමද කටයුතු කරන්න කියන කාරණාව දැනගන්න ඕනේ අපේ දුරකථන ඇමතුම මං හිතන්නේ නැවතත් ලැබිලා තියෙනවා අයිබෝන් දතක පොඩි අමාරුවක් තියෙනවා දතක දත් නම් මම කරන්නේ නැහැ. හැබැයි අරකට විසඳුමක් දෙන්න පුළුවන්. විසඳුමක් දෙන්න පුළුවන් ડોක්ටර් හොඳට බලන්න. විසඳුමක් දෙන්න පුළුවන්ද කියලා.
අඳුරන කෙනෙක්ද? අඳුරන කෙනෙක් තමයි. අපි බොහොම ස්තුතියි. ගොඩක් බින් කටහඬ අහන්න ලැබීම සතුට දවස් දෙක තුනකින් කටහඬ අහන්න හම්බුනේ. අපේ ප්‍රවීණ ක්‍රිකට් වීරයෙක් එහෙම තමයි කියන්නේ කුමාර ධර්මසේන. ඉතින් අද දවසේ අපි පොඩි සර්ප්‍රයිස් එකක් ડોක්ටර්ට මේ දෙන්නේ. මට ડોක්ටර්ගේ මූණ පේනවා දැන් ડોක්ටර්. ඒක මම පස්සේ අල්ල ගන්නම් කියලා. පස්සේ අල්ල ගන්න නේ. ඔබ ස්තුතියි. ඔයගලගේ ප්‍රෝග්‍රෑම් එක ලස්සනට කරන විෂය ඔල් ද බෙස්ට් පුසරයි. पिलिस्सी කරන්න පුළුවන් දේවල් වලින් කවදාවත් කෙනෙක් තිබිච්ච තත්ත්වයටපත් වෙන්න බෑ විශේෂයෙන් ලොකු පිළිස්සීමකට පස්සේ. ඉතින් ඒක පළවෙනි දේ සාර්ගෙන්දගෙන උයන්න එපා. දෙවෙනි දේ එහෙම බැරිලත් ඇඳුමට ගිනි ඇවිල්නෝ තින් දුවන්න කරන්න එපා පළවෙනි දේ. මොකද දිවුවොතින් තව ගින්දර ඇවිලනවා හුලඟට. කෙලින්ම ඉන්න තැන බිම දිගා වෙලා කැරකෙන්න රෝල් වෙලා යන්න තියෙනවා. එතකොට තව මොකක් හරි එතන රග් එකක් හරි ලොකු පාපසක් තියෙනවා නම් ඒකෙන් ඔතන්න. එතකොට අර ගින්දර ඔක්සිජන් ලැබෙන්නේ නැතුව ටක් ගාලා ගින්දර නිවෙනවා. අපි කළ නොයුතුම දේ තමයි දුවන එක. දැන් අපි ගොඩක් වෙලාට වෙන්නේ ඒක අනිත් පැත්තනේ බය වෙනවා. කලබල වෙනවා. කලබල වෙනවා. ඊට පස්සේ අපි හැමතැනම හතර රටේ දුවනවා. එතකොට තව තව ගින්දර ඇවිලෙනවා. ඉතින් එහෙම නැතුව කෙලින්ම බිම දිගා වෙලා බිම දිගේ පෙරලෙන එක තමයි කරන්න ඕනේ. එතකොට ගින්දර නිවෙනවා. ඕනම ගින්දර නිවෙන ඊට පස්සේ පුළුවන් තරම් වෙලාවක් අඩුම ගානේ පැය භාගයක් shower එකක් යට වගේ ඉන්නෝනේ අර පිරිසිම ස්වභාවයෙන් නැති වෙනකම්ම දැවිල්ල ගතිය නැති වෙනකම්ම ඊට පස්ව තමයි රෝහලකට එන්නේ. ડોක්ටර් දැන් තව ටික දවසකින් පාසල් පටන් ගන්නවා. මේ පාසල් පටන් ගත්තට පස්සේ අපේ දුවලා පුතාලා ගෙදර ඉඳලා හොඳට සෙල්ලම පටන් ගන්නවා. උතනදී යම්කිසි හදිසි අනතුරක් අපි හිතමු මේ ඔළුවට නලල ප්‍රදේශයට වගේ සිද්ධ වුණොත් එතනදී අපි ඉක්මනටම කළ යුතු දේ මොනවද? ඔව් පළවෙනි දේ ලේ වාහනේ නවත්තන්න ඕනේ. එතකොට අපි තද කරලා ලේන්ස් වකරි තියන්න පුළුවන්. ආයිස් තියනනම් ආයිස් තියන්න ඕනේ. ආයිස් ලබා ගන්න පුළුවන්. ඒතකොට ලේ රුධිරහර සංකෝචනලා ඉක්මනට ලේ වාහනේ නවතිනවා. දෙවෙනි තුන්වෙනි දේ තමයි තවදුරටත් එතනින් කන්ටමිනේෂන් ඒ කියන්නේ විස බීජයනයක වලක්ව ගන්න අපි හැලස්තරයක් දානවා. ඊට පස්ව තමයි අපි රෝහලක වෙත රැගෙන එන්න ඕනේ. එතෙන්දී දැන් අපි පොඩි බබෙක් නම් විශේෂයෙන්ම අවුරුදු 10ට වැඩිය අඩු අය නම් අපිට හිරිවැටලා කරන්න බෑ. මොකද දෙක විදිහකට ඉන්නේ නැහැ බයයි ඒගොල්ලෝ ඉඳි කටුවක් දකින්නට බය හිතෙනවා. ඉතින් ඒක සීනති කළ කරන්න ඕනේ. ඉතින් ඒකින්ද අර වැටිච්ච වෙලාවේ කවන්න පොවන්න යන්න එපා. මොකද අපිට බය හයක්වත් අඩුම ගානේ ඉන්න ඕනේ සීනති කරන්න ඉස්සෙල්ලා නිරාහාරව. ඉතින් ගොඩක් කඩ අම්ල තාත්තල කරන්නේ දැන් වැටිලා ඉන්න බබාට කිරේකුත් දෙනවා, තමයි කණ්ඩක් දෙනවා රෝහල්ට රැගෙන යන්න කලින්. ඒකින්ද ඒක නොකළ යුතුයි. පුළුවන් තරම් නිරාහාරව තියලා ගේන්න. මොකද බැරි වෙලාවත් අපිට සීනති කළා නම් කරන්න වෙන්නේ. එතකොට තව පරක් වෙනවා කවල තිබුණොත්. ડોક્ટર තවත් දෙයක් තියෙනවා ඔබතුමාගෙන් දැනගන්න ඕනේ. තමයි දැන් මේ අපි අහලා තියෙනවා මේ බඩේ මේ තෙල් තට්ටුවක් බැඳලා තියෙනවා. සමහරවිට ලොකු බඩක් අපිට තියෙනවා. ඒක කාන්ත පිරිමි කාටත් එක විශේෂම පිරිමි පාර්ශවයේ ගත්තාම මේ තෙල් තට්ටුව ඉවත් කිරීම මේ මේද තට්ටුව ඉවත් කරන්න පුළුවන්ද? පුළුවන්. එතකොට සමන්ති හැබැයි දෙකක් බලන්න අපි ඉස්සෙල්ලම බලන්න ඕනේ. ඒ කෙනාට ඒක අසාමාන්‍ය ලෙස ආවේ ටිකට් එක ගොඩාක් කාලයක් තිස්සේ අප එකක් නැත්නම් එක පාට අප බලන්න. එහෙම වුණා අපි දෙවෙනුව කිසිම දෙයක් කරන්න කලින් අපි ස්කෑන් පරීක්ෂණ කරලා බලනවා. මොකද දැන් බඩ නිරායයට හේතු ගොඩාක් තියෙන පුළුවන්. දැන් තෙල් තට්ටුව එක හේතුවක් පමණයි. ඒතර බුදරය ඇතුලේ බඩවැල් ඇතුලේ මොන හරි වෙන ප්‍රශ්නයක් තියෙනවා නම් භයානක ප්‍රශ්නයක් වෙන පිළිකාවක් වෙන බුදරය නැතු වෙන අතුරු ආබාධ. එහෙම තියෙනවා නම් එතකොට අපි ඉස්සෙල්ලා ඒක කරන්න ඕනේ. එහෙම නැතුව ඒකෙන් දැනගන්න පුළුවන් නම් තෙල් තට්ටුව පමණයි තියෙන්නේ කියලා අපිට ක්‍රම කීපයක් තියෙනවා. එකක් විශේෂයෙන්ම අපි හැමදෙස්ම කරන එක තමයි ලයිපොසක්ෂන් කියලා කියන්නේ. ඒ කියන්නේ තෙල් ඇදලා අයින් කරනවා ශල්‍යකර්මයෙන් මගින්. එතකොට අපිට ඕන සම රූප නමුත් ඇති පෙන්වන්න තෙල් අයින් කරනවා මුළු හැමතැනට යට තියෙන තෙල් ප්‍රමාණය උදරයෙන් එළියේ. ඒ කියන්නේ උදරය කුහරය ඇතුළට යන්නේ නැහැ. එතකොට එතනින් එළියේ හැමයි අතර තියෙන තෙල් ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. එතකොට බඩ ගොඩක් තුර අඩු වෙනවා. ડોක්ටර් ඒකේ අතුරු ආබාධ ගැන මොකොත් ගැටලුවක් නැද්ද? මෙහෙමයි දැන් අපි සාමාන්‍යයෙන් තීරණය කරනකොට හැම එකක්ම බලනවා. එතකොට ඒ බ්ලඩාගේ බර දැන් ගොඩාක් ස්තුල කෙනෙක් නම් කිලෝ 100 200ට ලඟ වෙන එකෙන් නම් අපිට එතකොට ඒ වගේ ඔපරේෂන් එකක් කලින් කරන්න නැහැ. ඒගොල්ලන්ව අපි පාවිච්චි යොමු කරනවා
බේරියට්‍රික් සර්ජන් එක කියන්නේ බර අඩු කිරීමට විශේෂ ශල්‍ය වෛද්‍යුරු ඉන්නවා. ඒතර අර ගෑස්ට්‍රික් බයිපාස් කියනවා. තව ඔය තියෙන අපි ඒ වගේ අයින් කරපු තෙල් බෝතලෙට ආවට පස්සේ ස්වරූපය සෑහෙන ප්‍රමාණයක් අයින් කරන්න පුළුවන්. හා එකකට අපිට හිතා ගන්නවත් බැරි ප්‍රමාණයක් අපේ ශරීරය තුළ මෙවන් මේ දෙපත්තල දෙපත්තල තියෙනවා. ඉතින් ඉස්සෙල්ලා එතකොට අර වගේ වෛද්‍යවරයෙක්ගෙන් බර අඩු කරගත්තට පස්සේ තමයි අපි මේ වගේ දෙයක් කරන්නේ. ඩොක්ටර් මෙතන මේ වර්ග දෙකක් තියෙනවා වගේ පේනවා. නෑ අතන අර පොඩ්ඩක් අපි අනිත් පැත්තේ බෝතලේ ලේ පොඩ්ඩක් මොසු වෙලා එකයි පාට වෙනසලා තියෙන නැත්නම් එකත් එකම තමයි නේ. එකම තමයි. ලේසි නෑ. ඉතින් මේ වැඩේ. ඉතින් ලොකු එහෙම අතුරු ආබාධයක් කියලා මොකද අපි ඒව ඔක්කොම असेसमेंट कर तीरने करेंगे वैद्य विद्या हर दिन प्रश्न හොඳයි ඩොක්ටර් එතකොට දැන් අපි සෑහෙන කාරණාව ගැන කතා කරා අර බෝටොක්ස් ඉන්ජෙක්ෂන් එක කියන එක ගැන මට චුට්ටක් දැනගන්න ඕනේ මටත් ආසයි කියන දැනගන්න ඒකයි දැන් ඒ වගේ ඉන්ජෙක්ෂන්ස් අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන රූපලාවන්‍ය සඳහා මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා මේකේ කවදා හෝ දවසක යම් කිසි ප්‍රශ්නයක් ඇති වෙන්න බැරි නැද්ද කලාතුරකින් පුළුවන් කරන්න විශේෂයෙන්ම දැන් එග් ප්‍රෝටීන් ඇලර්ජි කියන්නේ විතර ඇලර්ජි කටින්න එහෙම ආයත සාමාන්‍යයෙන් අපිට දෙන්න අමාරු තමයි මොකද ඒකට ඒ ක්‍රොස් රියක්ෂන් එකක් ඇලර්ජික් වෙන්න පුළුවන් අතුරු ආබාධ කියලා මොකක් වෙනවා කියලා විශේෂම වෙන්න පුළුවන් මොකද්ද එක පැත්තක් අනිත් පැත්තට වෙනස් වෙන්න පුළුවන් අපි පැරලයිස් කරනකොට ඒක ඉතින් මාසයක් යනකොට අර රියක්ෂන් එක අඩු වෙනකොට හරියනවා ඉතින් බර්ටොක්ස් පමණක් නෙවෙයි තව ඉන්ජෙක්ෂන් ಜಾති ගොඩක් තියෙනවා ඉතින් එකක් තව එකක් තමයි ෆිලර්ස් ෆිලර්ස් කියලා කියන්නේ අපේ කාර්ටිලේජ් වලින්ම ලබාගත් හයලුරික් ඇසිඩ් ඒක අපි දැන් උදාහරණයක් විදිහට මෙතන අර සමහරක් එක හොඳට ඇතුළට නිරලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් එතනදී ඉන්ජෙක්ෂන් එකක් ගහලා ඒක එලියට අරන් දෙන්න. එතකොට අර ඇත්තටම දැන් අපි මම මේ කතා කරන්නේ දැන් අපි කෙනෙක් වයසයි කියලා කියන්නේ ඔය මූණේ එන මේ ලයින්ස් වලට. ඉතින් අපි ඒව නැත්තම් අපේ ඇහැ පුරුදුලා තියෙන්නේ මෙයා තරුණයි කියන්නේ. ඒව දකින්න නම් කාගේ හරි මෙයා වයසයි. ඉතින් අපි ප්ලාස්ටික් ශල්‍ය වේද අපි කරන්නේ මොකද්ද? අර ලයින්ස් ටික නැති කරනවා අඩු කරන එක තමයි කරන්නේ මේ එක එක ඉන්නත් පාවිච්චි කරලා බර්ටොක්ස් කියන්නේ එකක් ඒතකොට ඒකෙන් කරන්නේ මාංශපේශි අඩු කරලා ක්‍රියාකාරීත්වය අරක තුනී කරලා යවන එක ෆිල් එකෙන් කරන්නේ යටින් පුම්බල දනවා එතකොට ඇත්තටම කතා කරනවා නම් අහනවා නම් අහන්න දේවල් අනන්තයි හැබැයි පොඩ්ඩක් දැන් අපේ වෙලාව ඉවර වෙගෙන යන්නේ ඒ නිසා අපි අද දවසේ සිරස ටීවී ජීවිතයට ඉඩ දෙන්න වැඩසටහනින් සමු ගන්න ඕනේ යුද හමුදා රෝහලේ විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ලුතිනෙන් කරන කවින්ද රාජපක්ෂ වෛද්‍යතුමන් එකයි මේ ලස්සන කතාබහ අපේ ගෙනාවේ ඩොක්ටර් බොහොම ස්තුතියි මන් දන්නා ගොඩාක් කාර්ය බහුලයි හැබැයි අපිට වෙලාවක් ලබා දුන්නා ආයමත් දවසක මේ වගේ ලස්සන කතාබහකට ඔබතුමාට ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා බොහොම ස්තුතියි ඩොක්ටර් ඒ වගේම මතක් කරනවා සිරස ටීවී නරඹන ඔබටත් බොහොම ස්තුතියි ගැටලුවක් තියෙනවා නම් හැබැයි යොමු කරත් ප්‍රශ්න නැහැ පස්සේ හරි අපේ ඩොක්ටර්ට මේ ප්‍රශ්න ටික යොමු කරන්න පුළුවන්කම තියෙනවා ප්ලාස්ටික් සර්ජරිස් ගැන මොන හරි ගැටලුවක් තියෙනවා නම් අපි මතක් කරනවා ආදරෙන් ඔන්න ඔබේ ගැටලුවත් යොමු කරන්න 0114 334 44 පස්සේ හරි අපේ ඩොක්ටර්ට මේ ප්‍රශ්න ටික අපි යොමු කරන්න. එහෙමනම් අද දවසට අපිට සමගන්න කාල වේලාව වැඩිදිලා තියෙන මේ මොහොතේදී සමගන්නවා. එහෙමනම් සිරස ටීවී ජීවිතේ ඉඩ දෙන තුරු නමත් ලබන බ්‍රහස්පති දින ඔබ හමු වෙන්න. සුබ දවසක්.